ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඇඳිරි නීතිය ඉවත් කළ පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුව වසන්තයක් කරගෙන සමගි ජනබලවේගයෙන් චෝදනා ශ්‍රීලංකාවේ පළමු LNG විදුලි බලාගාරයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ප්‍රථමයෙන් දේශීය පුවත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය එහිදී ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසුව කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා කොවිඩ් ආසාදිතින් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට පියවර ගත්තා මෙවන විට දිවිනපුරා නිවාස 31457ක පුද්ගලයන් 84000කට ආසන්න පිරිසක් නිරෝධායන වෙමින් සිටිනවා බස්නාහිර පළාතේ පමණක් නිවාස 13911ක ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පිරිස 40676ක් ආසාදිතින් සමාජයෙන් හමු වූහොත් ඔහුගේ හෝ ඇගේ ආශ්‍රිතින් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අවශ්‍ය වූහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වුණා ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට තීරණේ වී තිබෙනවා සෞඛ්‍ය උපදෙස් පිළිපදවමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනාස පරීක්ෂණයක් සහිතව වෙළඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා එළවලු පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා කොටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවරගෙන ඇති බවත් පෞද්ගලික රෝහල්වල දායකත්වයේ ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළඳ කලාප ආශ්‍රිතව PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය ඇතුළු ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපි කර්ෆියු අහක් කරනකොට පැහැදිලිවම කියන්න ඕන ක්වොරන්ටයින් අහක් වෙන්නේ නැහැ කියන්නේ. ඒක හරියටම ඒ විදිහටම තියන්න ඕන කර්ෆියු කාලේ සිස්ටම් එක හදා ගන්න ඕන මොකද මේ කාලේ එහෙම එහෙ යන්නේ නැහැ ඔක්කොම රෙස්ට්‍රික්ට් වෙලා තියෙනවා මේ හැම එක්කෙනෙක්ම හෝම් ක්වොරන්ටයින් කළා ඒ ගෙදර ඇඩෙන්ටිෆයි කළා ඒකෙන් යන්නේ නැති වෙන විදිහට ඇඩෙන්ටිෆයි කළා මේ ඔක්කොම දැම්මනම් අපි දන්නවා ඊට පස්සේ අපි මේක ගලවුවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් ඒක එන්ෂුවර් කරගන්න ඕනේ මේ දවස් ටිකේ මෙරට කොවිඩ් 19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන්ද රට යම්කිසි බරපතල තත්වයකට ගමන් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පෑලියගොඩ මිනුවන්ගොඩ පොකුරු වාර්තා වෙන්න අරගෙන ඒ ගත වෙච්ච මාසික කාලය ඇතුළත මේ වෙනකොට රෝගීන් 9000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර එකින් හිතාම පැහැදිලි වෙනවා මාස 9ටම රෝගීන් 3500යි එක මාසෙට රෝගීන් 9000කට ආසන්න. ඒතර මේක ධාම බැරෑරුම් සහ අවදානම් සහ සංකීර්ණ තැනක ඉන්නවා කියන වෙන වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මරණ සංඛ්‍යාව අතින් ගත්තත් ඒකම තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13. අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගීය ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවායි කියන එක පැහැදිලියි. දැනටත් අපිට හැබැයි අවදානම් ප්‍රදේශ ගත්තාම බස්නාහිර පළාත තමයි ප්‍රධානම අවදානම් ප්‍රදේශය. වාර්තා වෙච්ච මරණ කිහිපය අපි ගත්තාම විශ්ලේෂණය කළා මේ රෝගීන් වයස්ගතයි ඒ අය නිවසෙන් එළියට ගිහිල්ලා සමාජයට ගිහිල්ලා නෙමෙයි රෝගේ වැළඳුනේ. එතකොට වෛරසයේ ගෙදෙට්ට ඇවිල්ලා තමයි ඒ අයට රෝගේ වැළඳුනේ. එතකොට ගෙදර කවුරු හරි සමාජයට ගිහිල්ලා එනකොට වෛරසයේ රැගෙනීම හරහා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඒ නිසා ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායමට රැක බලා ගන්න. PCR වල ප්‍රශ්න තුනක් අපි දැක්කා. පළවෙනි එක ධාරිතාව. ඒක දැන් අපි යම් උපරිම තැනකට ගමන් කරමින් ඉන්නවා. තව වැඩි දියුණු කළ හැකි කියන මට්ටමේ අපි ඉන්නවා. මොකද පෞද්ගලික රසායනාගාර වල පුළුවන් නම් මැෂින් දෙකක් තියාගෙන දවසකට 2000ක් කරන්න. අපිට ලැබ 25ක් තියාගෙන රාජ්‍යයට අනුබද්ධ සහ රාජ්‍ය ඒවා අපිට දවසර 10000ක් කරන එක ප්‍රමාණවත් නැහැ නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මැෂින්ස් වල අප්ඩේට් කරන්න, කන්වර්ෂන්ස් තාක්ෂණීය වැඩි දියුණු කරන්න ඕන නම් ඒවා කළා. මේ කැප වෙලා ඉන්න සේවක පිරිසට අවශ්‍ය දිරිගැන්වීම් කළා. මේ ක්‍රියාවලිය තව උපරිම තැනකට ගමන් කරන්න. දේශීය වශයෙන් අපිට මෙතෙන්දී මොනවද මේ උපකරණ හදලා දෙන්න පුළුවන් දායකත්වය. සියල්ල අනුව ඉස්සරහට ගමන් කළ යුතුයි ධාරිතාව උපරිම තැන
තැනකට ගෙනියා. ඒතර පෑලියගොඩ පොකුරත් එක්ක බිහිවෙච්ච අය අද හෙට අනිද්දා ඉන් අනිද්දා වෙනකොට දවස් 14 සම්පූර්ණ කරනවා. ඒතර මේ දවස් 14 සම්පූර්ණ කරනකොට මේ අයව සමාජයට මුදා හරින්න නම් අනිවාර්යෙන් PCR එකක් කරන්න ඕනේ. මේ සියලු දෙනා PCR පරීක්ෂාවට ලක් කරලා මිසක් එළියට දාන්න එපා. මොකද ඊයේ දවස් වල අපිට කෑගල්ලෙන් වාර්තා වුණා අද නිදහස් කරන්න හිටපු සමහර දෙනෙක් ඊයේ PCR කළාම පොසිටිව්. ඒතර බැරි වෙලාවත් PCR එකක් නැතුව අද එළියට දැම්මා නම් එහෙම ඒ අය රෝගීන් විදියට තමයි සමාජයට යන්නේ. ඒ නිසා ඉතාලම පැහැදිලිව PCR එකක් අනිවාර්ය කළ යුතුයි. මේ පරීක්ෂාවක් කළ යුතුයි. මේ පරීක්ෂාවට දෙන විකල්පයක් විදිහට ඇන්ටිජන් ටෙස්ට් එක පාවිච්චි කළ හැකි නම් විශේෂඥයන්ගේ මතය අනුව ඒ අවස්ථාවේදී පාවිච්චි කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එළඹෙන මහකණ්ඩයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. මේ අතර සහල් නිෂ්පාදකින්ට සහ මෝල් හිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම විලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළා. එම ගැසට් නිවේදනයට අනුව සූදුරු සම්භාහර සියලු සම්භා සහල් කිලෝග්‍රෑම්යක් රුපියල් 94ක උපරිම විලකට අලෙවි කළ යුතුය. නාටු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 92ක උපරිම විලක්ද නියම කර තිබෙනවා. කැකුළු සහල් කිලෝග්‍රෑම්යක් සඳහා නියම කර ඇති උපරිම විල වන්නේ රුපියල් 89ක්. මෙම නියෝගය ඊයේ සිට බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. අදටත් රුපියල් 80ට ගෙනහල්ලා විදේශයකින් සහල් විකිණීමට හොඳටම ඉඩකඩ තියෙද්දි අපි එසේ නොකර ගොවි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන විට ව්‍යාපාරික ප්‍රජා විසින් විවිධ හේතු සාධක පදනම් කරගෙන මේ නියම කරන සහතික මිලට සිල්ලරට භාණ්ඩ අලෙවි කරන්නේ නැහැ. ඒ ගැසට් නිවේදනයට අනුව නිෂ්පාදකයා එහෙම නැත්නම් හාල් මෝල් හිමිය තොග වශයෙන් අලෙවි කරන විට නාඩු කිලෝවක් රුපියල් 92කට ලබා දිය යුතු බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට පාරිභෝගිකයට 96ට ගන්න පුළුවන් වෙනකොට 92යි 96යි අතර රුපියල් 4ක මිල පරතරයක් තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් හාල් වලට පාලන මිල තුන් පාරක් දැම්. තුන් පාරම ආණ්ඩුව ෆේල්. ආණ්ඩුව කියන ගානට වෙළඳ පොලේ හාල් විකුණන්නේ නැහැ. ආණ්ඩුව කිව්වා 90යි කියලා. අන්තිම ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ 90ටට තමයි ගැසට් එක ගැහුවේ. ඊළඟට ආයි තව මිලක් කිව්වා. දැන් මේ තුන්වෙනි පාර ගැසට් කරලා තියෙන්නේ. මේ හාල් මිලවත් පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් මේක. මේ අතර සහල් හිඟයක් නිර්මාණය කරමින් සහල් මිල ඉහළ දැමීමට විටින් විට ඇතම් පිරිස් සිදු කරන මාෆියාවන් පාලනයට වහම විසඳුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම මාත්‍යංශයේදී පැවැත්ුණා. ඒ කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ සහ රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සහල් ආනයනය කිසිසේත් නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණයක සිටින බවත් වහම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවයි. එළඹෙන මහකණ්ණේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ඍජුවම වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගත යුතු බවත් ඊට අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියා. ගබඩා ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපාදන වහම වෙන් කිරීමත් එම කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබා ගැනීමටත් මෙහිදී තීරණය කළා. රෝහල් වලට ත්‍රිවිධ හමුදාවට බන්දනාගාර වලට ඇතුළුව නිශ්චිතව හඳුනාගත් අලෙවි ක්‍රමවේදයක් තුල වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා අතිරික්ත වී සහල් කොට ලබා දිය හැකි බවයි මෙහිදී රාජ්‍ය මාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. වී මිලදී ගැනීමේදී ප්‍රවාහන පහසුකම් ගැන වැඩි අවධානයක් යොමු කර ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියා කරන්නයි රාජ්‍ය මාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙල එළමින සතිය තුළ ලබා දිය යුතු බවත් මන්දගාමීව ක්‍රියා නොකර කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. ජනතාව පීඩාවට ලක් කර ඇති කොවිඩ් වසංගතය වත්මන් ආණ්ඩුව විසින් වසන්තයක් බවට පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් ජනතාවට මිත්‍යාව, රජපාලවලට විද්‍යාව, වෛද්‍ය වයිට් මහත්තයාගේ කලේ තමයි ඔය කට්ටිය ගිහිල්ලා අතෑරියේ. නැතුව පිරිත් පැන් අතෑරියේ නැහැ. අපිට ආරංචි මේ කොවිඩ් සම්බන්ධ චීනෙන් නිකුත් කරපු වැක්සින් එකක් ඔය VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන කියලා. එක අතකට ඩොලර් 70යි. අනිත් අතට ඩොලර් 70යි ඩොලර් 140ට වැක්සින් එක ගහගෙන තමයි දැන් ඒ රජ පවුල් වල VVIP පවුල් වල ඉන්නේ. ගහන එන්නතක් ඒගොල්ලෝ ගහගත්තට අපිට කමන්නේ නැහැ. හැබැයි ජනතාවටත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. මේගොල්ලෝ ජනතාවගේ සුඛ විහරණය ගැන හිතන්නේ නැහැ. රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට ගේන්නත් ගජමිතුරු සමාගමකට රජයේ හිතවත් සමාගමකට නාලිකාවක් අයිති ඒ අයගේ සමාගමකට බාර දීලා තියෙනවා. අධික මුදලකට මිලකට තමයි මේ රැපිඩ් ටෙස්ට් කිට් ලංකාවට දැන් එන්නේ. එතනත් කොවිඩ් වසංගතයේ වසන්තයක් කරගෙන තියෙනවා. අද වෙනකොට මේ රජය කැබිනට් මණ්ඩලය ඒ සියලු දෙනාම අසාර්ථක වෙලා තියෙනවා වසංගතය මර්ධනය කරන්න. මේ නොවැම්බර් 19 වෙනිදාට ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා අවුරුද්දක කාලය අවසන් වෙනවා. එතකොට මේ අවුරුද්දක කාලය තුල මේ සෞඛ්‍ය ශේත්‍රයේ
දියුණුව වෙනුවෙන් අද වෙනකම් මේ ආණ්ඩුව වියදම් කරපු මුදල් ප්‍රමාණය කොයි තරම්ද? සත පහක් වියදම් කරලා තියෙනවද? ICU ඇඳන් තිබුණේ 598යි. අපිට පුළුවන්කම ලැබුණා 777ක් වෙනකම් ICU ඇඳන් ටික අපිට වැඩි කරන්න. වෙන්ටිලයිසර් තිබුණේ 400යි. අපි ඒ 400 850 වෙනකම් අපි වැඩි කළා. රාජ්‍ය උසුසලවල් තිබුණේ ශාකාවල් 27යි තිබුණේ ලංකා පුරා. අපි ඒක 71ක් දක්වා අපි වැඩි කළා. තවම අපේ ආණ්ඩුව ඒ අවුරුදු 4 මාර තුළදී සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය වෙනුවෙන් ඒ ලබා දුන්නු සුබ සාධන වැඩ ටික හින්දා තමයි තවම මේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය රැඳිලා තියෙන්නේ. මෙතුමිය ඇවිල්ලා කළේ එකම එක දෙයයි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට එක්කලේ අර පාලමුඩට ගිහිලා කලයක් විසි කරා ගඟට. මේ කොළඹ නගරයේ තියෙන පෞද්ගලික රෝහල් වලට ලෙඩ්ඩු ගියාම ඒ ලෙඩ්ඩු කාවත් බාරගන්නේ නැහැ. PCR පරීක්ෂණයක් කරාට පස්සේ තමයි ඒ ලෙඩාව රෝහල් වලට ඇතුළත් කරන්නේ. එහෙම නැත්නම් සමහර රෝහල් වල කියනවා ලක්ෂ 15ක් තැන්පතුවක් තියන්නේ. අද සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාගෙන වැඩිලා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් ගොවියන්ගේ අස්සන්න විකුණ ගන්න බෑ සහල් මිල ඉහෙලටම ගිහිල්ලා පොල් මිලත් ඉහෙලටම ගිහිල්ලා මිනිස්සුන්ට කන්න බොන්න නැති තත්ත්වෙන්න පත් වෙලා තියෙන මොහොතක් තියෙන්නේ එතුමිය නූතන විහාර මහදේවි වාගේ මූදට බිලි වෙනවා කියනකොටම මූදේ හිටපු තල්මස්සු බස්නායර පළාතේම මූදෙන් ගොඩ ගන්න පටන් ගත්තලු තල්මස්සුත් මැරුණලු විද්‍යානුකූල ටූල්ස් පාවිච්චි කරන ස්වභාවයක් අපිට පේන්නේ නැහැ ටූල්ස් වෙනුවට මුට්ටි තමයි ගඟේ පා කරන්නේ ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් ওই මුට්ටි දාන කට්ටිය ගඟේ දාන කාලේ එච්චර ඈතක නෙවෙයි කියන එක තමයි කියන්න තියෙන්නේ පිරිප්පෙන් ඉහිනකොට යක්කු කුම්බාණ්ඩය පෙරේතය තමයි කලබල වෙන්නේ විපක්ෂයක් හැටියට විපක්ෂයේ කාර්යභාරය තමයි රජියත් එක්ක එකතු වෙලා රජයේ මොන හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒ අඩුපාඩුකම් පෙන්නලා දීලා කොයිට්ටු උදුරේ මේ රටත් ජනතාවත් ගලව ගන්න කටයුතු කරන එක දැන් ඇමතනම නිරෝධායන කරපෝ ධම්මාන පවුල් ඉන්නවා දැන් මානවර දිස්ත්‍රික්කයේ 1200කට අධික ප්‍රමාණයක් වූ නිරෝධායන කරපෝ පවුල් ඉන්නවා ලොකු ප්‍රචාරයක් ගෙනෙච්ච දාදාග බඩුමල්ලක් දෙනවා කියලා ඒ වගේම ප්‍රසිද්ධිය ලබා ගන්න උත්සාහ කරන විතරයි ශ්‍රී ලංකාවේ පළමු LNG විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විශේෂ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර ගෝලීය සංවර්ධන අරමුණුවලට අනුගතව ඵලදායි සහ ලාභදායි විදුලි බල ජනනයකින් රටම බලගැන්වීම අරමුණු කරගනිමින් 2005 වසරේ සිට සාකච්ඡාවට බඳුන් වූ පිවිතුරු බලශක්ති උත්පාදනයේ යථාර්ථයක් බවට පත් කරමින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලි බලාගාරය ඉදිකිරීම කටයුතු කෙරවලපිටිය ලග්දනව් විදුලි බලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩි කොටසක් අයිතිය හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් සමාගමට ඔවුන් සතු ලග්දනව් බලාගාර පරිශ්‍රයේ අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයාගේ පොදුජන යුගමෙහිවරෙහි පළමු වසර සන්තුහන් කරමින් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නොවැම්බර් මාස අගභාගයේ ආරම්භ කරන බවත් සෞභාග්‍ය දැක්මට අනුව වසර 2030 වන විට ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු සහ පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම ඉලක්ක කරගනිමින් මෙවැනි විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයන්නේ ඩීසල් බලාගාරවලින් වන අතර එයින් නිපදවන එකකයක නිෂ්පාදන වියදම රුපියල් 30ක් තරම් වනවා. LNG විදුලි බලාගාර මගින් ඒ රුපියල් 15ක් දක්වා අඩු කරගත හැකි බවයි සඳහන් වන්නේ. වසර 2025 වන විට ජාතික විදුලි බල පද්ධතියේ ඩීසල් ජනන දායකත්වය 5%ක් දක්වා අඩු කරමින් විදුලි පාරිභෝගිකයන්ට අඩු මිල සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපීම තම අමාත්‍යංශ ඉලක්කයේ බවයි විදුලි බල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.